කොමදයාලුවන අදත්වල හැමෝම ආයිබෝන් කෙලබලි ගන්නවා සිංහල මුරු YouTube channel එකට. අදම කතා කරන්න හදන්නේ 2022 අවුරුද්දේ උත්තර උඩල් කියන මලයාලම් මූවී එක ගැන. අනියම් අසුර හින්දා මිනිස්සු කොයිතරම් දරුණු වෙනවද කියලා ඔයාලට මේ මූවී එකෙන් බලා ගන්න පුළුවන්. කතාවට යන්න කලින් හැමෝටම මතක් කරනවා වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න කියලා. ඒ වගේම තමයි තාමත් අපේ channel එක subscribe කරලා නැති කවුරා ඉන්නවා නම් දැන්ම channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි කෙලින්ම review එකට යමු. ෆිල්මක පටන් ගන්නකොට අපිට පෙන්වන්නේ නගරෙන් ටිකක් දුර බැහැර පළාතක තියෙන සාමාන්‍ය ගමක්. මේ ගමේ එක ගෙදරකට ෂයිනි කියලා ගෑනු කෙනෙක් ලේලියෙක් විදිහට අවිල්ලා ඉන්නවා. ෂයිනිගේ හස්බන්ඩ් නම් මේ වෙද්දි ටවුන් එකක තමයි ජොබ් එක කරන්නේ. එහෙනම් සාමාන්‍යයෙන් ගියා මාසෙකට සැරයක් විතරයි ගෙදර ඉන්නේ. ඉතින් මේ පාළුවම කා ගන්න ෂයිනි මේ ගමේ ඉන්න කිරන් කියලා බෝයි කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් කරගෙන යනවා. දැන් දෙන්නම මෙහෙම කතා කරන්නේ ඊළඟට හම්බ වෙන දවස ගැන. ෂයිනි කියනවා එයාට මේ දවස්වල සනීප නැති හින්දා ආයේ හම්බ වෙන්න දවස් 4ක් 5ක්වත් බලාගෙන ඉන්න වෙනවා කියලා. ඉතින් මෙයා මේ විදිහට අනියම් සම්බන්ධයක් කරගෙන ගියත් එයාට අවුරුදු 5ක් වයස පොඩි ළමයෙකුත් ඉන්නවා. මෙයාලා දෙන කතා කරන දේවල් වලින් අපට තේරෙන්නේ ෂයිනි මේ ගෙදර හිටියට එයා ජීවත් වෙන්නේ ගොඩක් පසුතැවිල්ලෙන් කියලා. ඇත්තට මේකට හේතුවක් තියෙනවා. ෂයිනිගේ නැන්දම්ම දැනට අවුරුදු 4ක විතර ඉඳලා ඔත්පල වෙලා ඉන්නේ. ඒ කියන්නේ එයාට ඇඳෙන් බිමට බහින්නවත් බෑ. කොටිම කතා කරගන්නවත් ශක්තියක් නැහැ. ඉතින් මේ විදිහට ලෙඩ වුණාට පස්සේ ෂයිනි තමයි අවුරුදු 4ක් විතරම නැන්දම්මගේ හැම වැඩක්ම කරන්නේ. ඒකයි දැන් එයාට මේ ගෙදර ඉන්න එකත් එපා වෙලා තියෙන්නේ. හැබැයි දැනට මාස දෙක විතර ඉඳලා නැන්දම්මගේ වැඩ කරන්න විතරක් මෙයාලා කොළියට ගෑනු කෙනෙක්ව වැඩට ගන්නවා. ඒ හින්දා මෙයාට මේ මාස දෙකේ නම් එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් අමාරු ලෙඩෙක් එන්නේ හින්දා මේ ගෙදර හැම වෙලාවකම වගේ ලොකු දුර්ගන්ධයක් තියෙනවා. මේ ලෙඩ වෙලා ඉන්න නැන්දම්මගේ සැමියා තමයි කුටි ජාය. ඒ කියන්නේ ෂයිනිගේ මාමණ්ඩි. එයානම් ලෙඩ වෙලා වුණත් එයාගේ බිරිඳට තාමත් ගොඩක් ආදරේ. එයාටත් පුළුවන් විදියට හැම වෙලාවකම වගේ එයා බිරිඳව සතුටින් තියන්න තමයි try කරන්නේ. ඊට අමතරව සමහර දවස්වලට විතරක් ගෙදරාගේ උදව්වට රෙජී කියලා කෙනෙකුත් මෙහෙට එනවා. ඉතින් දැන් නැන්දම්මගේ වැඩ කරන්න කෙනෙක් ඉන්න හින්දා ෂයිනි හැම වෙලාවකම වගේ කරන්නේ කිරන් එක ෆෝන් එකෙන් කතා කර කර ඉන්න එක. ඒ හින්දාම සමහර ගෙදර වැඩත් කරන්න වෙලා තියෙන අර නැන්දම්මගේ වැඩ කරන්න ඉන්න ගෑනු කෙනා තමයි. හැබැයි එයානම් ඒ හැම වැඩක්ම කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. මේ වෙලාවේ ෂයිනි නාන්න යනවා කියලා කිව්වට පස්සේ කිරන් කියනවා එයා ලෑස්ති වුණාට පස්සේ වීඩියෝ කෝල් එකක් ගන්න කියලා. ෂයිනි මුලින්ම ඒකට බෑ කිව්වත් පස්සේ වැඩේට හා කියලා වීඩියෝ කෝල් එකක් අරගෙන කිරන්ට යාව පෙන්නනවා. ඊළඟට අපිට පෙන්නනවා ටික වෙලාවකට පස්සේ කිරන් ජෙරින් කියලා එයාගේ තවත් යාළුවෙක් එක්ක කතාවක් දාගෙන ඉන්නවා. මේ ජෙරිනුත් කිරන්ගේ ෂයිනිගේ සම්බන්ධය ගැන දන්නවා. මොකද එයා තමයි සමහර දවස්වලට රෑට රෑට කිරන්ව ෂයිනිගේ ගෙදරට අරලවන්නේ. මේ වෙලාවේ ජෙරින් කිරන්ට කියනවා උඹ බඳපු ගෑණියෙක්ගෙන් ওই විදියට ෆන් ගත්තා නම් කමක් නැහැ. හැබැයි ඉතින් ගෑණිට ළමයෙක් දීලා වැඩේ දෙල් කරගන්න නම් එපා කියලා. දැන් කතා වෙන දේවල් වලින් අපට තේරෙනවා ෂයිනි මේ කිරන් එක්ක යාළු වෙලා හිටියත් එයා වගේම ගමේ ඉන්න තවත් බෝයිස්ලා වගේක් ෂයිනිව යාළු කරගන්න තමයි try කරන්නේ. මොකද හැමෝම දන්නවා මෙයාගේ හස්බන්ඩ් ටවුන් එකේ හින්දා කෙල්ල ගොඩක් පාළුවෙන් ඉන්න කියලා. ඉතින් එදා හවසාර ෂයිනිලාගේ ගෙදර වැඩ කරන ගෑනු කෙනා එකපාරටම කියනවා ඊළඟ දවසේ උදේ එයා යනවා කියලා. එයා කියන්නේ නම් ගිහලා ටික දවසකින් ආවම වෙන්නම් කියලා. ඒත් ඇත්තම හේතුව නම් ඒ ගෑනු කෙනාටත් දැන් මේ ගෙදර වැඩ කරලම ඇතිවලා. මේකට ෂයිනිට නම් අවුල්. මොකද ගෑනු කෙනා ගියොත් එහෙම එයාට තමයි ආයෙත් නැන්දම්මගේ වැඩ ටික කරන්න වෙන්නේ. එයා පුළුවන් තරම් try කරනවා එයාව නතර කරගන්න. ඒත් වැඩක් වෙන්නේ නැහැ. ගෑනු කෙනා කියනවා එයාට අනිවාර්යයෙන්ම යන්න ඕනමයි කියලා. මේ කතාව කුටි ජායන්ටත් ඇහුණා. දැන් එයා කල්පනා කරනවා එයාගේ බිරිඳක වැඩ කරන්න වෙන හින්දා කවුරුත් මේ ගෙදර ඉන්න කැමති නැහැ කියලා. ඉතින් ඊළඟ දවසේ උදේම අර ගෑනු කෙනා කිව්ව විදිහටම පඩියත් ඉල්ලගෙන ආපහු යනවා. පස්සේ ෂයිනි තමයි නැන්දම්මව පිරිසිදු කරලා ඒ වැඩ ටික කරන්නේ. හැබැයි කුටි ජායනොත් එයාට පුළුවන් විදියට ඒවට උදව් කරනවා. ඒත් එයාට දැන් හොඳටම තේරලා තියෙන්නේ ෂයිනි මේ දේවල් කරන්නේ එයාගේ අකමැත්තෙන් කියලා. කොහොම හරි නැන්දම්මගේ වැඩ ටික කරලා ඉවර වෙලා මෙයා හැමෝටම කන්න උදේ කෑමත් හදනවා. ටික වෙලාවකින් කෑම ටික මේසට ඇරියට පස්සේ කුටි ජායන් එනවා කෑම කන්න. එයා ෂයිනිගෙන් අහනවා ඔයාලා කන්නේ නැද්ද කියලා. ෂයිනි කියනවා එයා ළමයාත් එක්ක පස්සේ කන්නම් කියලා. හැබැයි ඇත්තම හේතුව නම් නැන්දම්මගේ වැඩ ටික කරලා ගෙදර තියෙන ගඳත් එක්ක එයාට කෑම කන්නත් අප්‍රියයි. දැන් මෙයා කරන්නේ කාමරය ඇතුළට ගිහිල්ලා දොර වහගෙන අනිත් අයට හොරෙන් පාම් පෙත්තක් අරගෙන කනවා. එයා නිතරම වගේ මේ දේ කරනවා. මේ වෙලාවේ ෂයිනිගේ හස්බන්ඩ් මෙයාට කෝල් එකක් ගන්නවා. මොනවානත් එයානම් එයාගේ අම්මයි තාත්තයි දෙන්නට ගොඩක් ආදරේ. දැන් ෂයිනිගෙනුත් එයාලා ගැන විස්තර තමයි මෙයා අහන්නේ. මේ වෙලාවේ ෂයිනි කියනවා එයාට තනියම අම්මගේ වැඩ ටික කරන්න අමාරුයි. අර ගෑනු ගණන් ජීවෙ හින්දා ඉක්මනටම තවත් කෙනෙක්ව වැඩට ගේන්න කියලා. හැබැයි හස්බන්ඩ් නම් කියන්නේ මේ දවස්වල කට්ටිය හොයාගන්න එක ගොඩක් අමාරු හින්දා ඒකට ටික දවසක් යනවා කියලා. ඉතින් ෂයිනි කතා කරද්දී අපට තේරෙනවා එයා එයාගේ හස්බන්ඩ් එක්ක ලොකු තරහකින් ඉන්නේ. එයා කියනවා එයාගේ හොඳම කාලේ මේ විදියට ගේ ඇතුළට වෙලා හිර වෙලා ඉන්න වෙලා තියෙනවා කියලා.
මේ අතර ඊළඟ දවසේ මෙහෙට ડોක්ටර් කෙනෙක් එනවා අර ලෙඩාව බලන්න. එයා ෂයිනට කියනවා ලෙඩාව බලාගෙන තියෙන විදිහ නම් අන්තිමයි මේ විදිහට ගියොත් එහෙම එයාගේ තත්ත්වය තවත් නරක අතර හැරෙයි කියලා. ඒ කතාවට ෂයිනට තරහ යනවා. එයා ડોක්ටර්ට කියනවා එයා පුළුවන් හැම විදිහකටම නැන්දම්මව බලා ගන්නවා. ඔයිට වැඩිය නම් කරන්න යන්න තේරෙන්නේ නැහැ කියලා. ඊළඟට ෂයිනි ආයෙත් අර කිරන්ට කෝල් කරලා මේ ප්‍රශ්නේ ගැන කතා කරනවා. දැන් දෙන්න හදන්නේ ෂයිනිගේ ළමයාව ටික දවසකට යාළුවෙක්ගේ ගෙදර නතර කරලා මේ දෙන්නට මීට් වෙන ක්‍රමයක් හදාගන්න. ඊළඟ දවසේ මම කරන්නේ කුට්ටි චයින්ටත් බොරුවක් කියලා ළමයාව අරගෙන ගිහිල්ලා එයාගේ යාළුවෙක්ගේ ගෙදර නතර කරනවා. හැබැයි පස්සේ ආයෙත් ගෙදර එනවා. ඊට පස්සේ කුට්ටි චයින්ට නිින්ද ගියාට පස්සේ තමයි දෙන්න වෙනදන්නම් හම් වෙන්නේ. කුට්ටි චයින්ගේ එක හැක් අඳයි. අනිත් එකයාට වැඩිය කන් ඇහෙන්නේ නැහැ. ඒ හින්දා එයාට අහුවෙන්නේ නැති වෙන්න දෙන්න ගොඩක් වෙලාවට ඒ ගෙදර දෙමයි මීට් වෙන්නේ. දැන් අපිට පෙන්නනවා කිරණ් යාගේ යාළුවෝ සෙට් එකක් එක්ක කතාවක් දාගෙන ඉන්න සිද්ධිය. මේ වෙලාවේ අර ෂයිනිගේ කායික මෙතනින් ගියපු හින්දා කොල්ල සෙට් එක ෂයිනි ගැනත් කතා කරන්න පටන් ගන්නවා. එක බොයි කෙනෙක් කියනවා ෂයිනිගේ හස්බන්ඩ් ගෙදර නැති හින්දා ගෑණි කොල්ල දෙතුන් දෙනෙක්ම යායේ ගෙදරට ගෙන්න ගන්නවා කියලා. කොල්ල මෙහෙම කතාවක් කියන්නේ අර කිරණ්ට වදින්න. මොකද එයාලා දන්නවා කිරණ් තමයි ෂයිනිත් එක්ක යාළු වෙලා ඉන්නේ කියලා. දැන් කිරණ්ට මේ දේවල් අහගෙන ඉන්න බැරිම තැන එයා එතනින් යනවා. ඔන්න ඉතින් එදා රෑ වුණාට පස්සේ ෂයිනි කිරණ්ට කෝල් කරනවා දැන් එන්න කියලා. පස්සේ ජෙරින් කියන කිරන්ගේ යාළුවා තමයි ආව බයික් එකේ ගිහිල්ලා ගෙදර ළඟට ඇරලවන්නේ. පස්සේ එයා ආපහු වෙනකල් ජෙරින්ට මග ඉන්න කියලා කිරන් කරුවලේම ගෙදර පැත්තට යනවා. මේ වෙද්දි කුට්ටි ජායන් නිදි. ඒ වගේම ෂයිනිත් ගෙදර පිටිපස්සේ දොර ඇරලා කිරන් එනකල් මග බලාගෙන ඉන්නවා. ඉතින් දෙන්න අද මේ විදියට හම්බ වෙන්නේ ටික දවසකට පස්සේ හින්දා කිරන් ආව ගාම ෂයිනිත් එක්ක රොමැන්ටික් වෙන්න පටන් ගන්නවා. ෂයිනිත් එයාගේ සැමිය නැති පාළුව කිරන්ගෙන් තමයි ගන්න. ඉතින් ඔන්න ටික වෙලාවකට පස්සේ වැඩේ ඉවර කරලා කිරන් ෂයිනි අතින් කියනවා අද ඔයා වෙනද වගේ නෙමෙයි කිසිම උද්‍යෝගයක් නැහැ කියලා. ඒකට ෂයිනි කියනවා එයාට ආයෙත් ගෙදර වැඩයි නැන්දම්මගේ වැඩයි දෙකම කරන්න වෙලා තියෙන හින්දා හැම දෙයක්ම දැන් පා වෙලා තියෙන්නේ කියලා. එයා දැන් ටික වෙලාවක් කල්පනා කරලා කිරන්ට කියනවා එයාව මේකෙන් බේරගන්න කිරන්ට පුළුවන් කියලා. ඒ කොහොමද කියලා අහුවට පස්සේ ෂයිනි කියනවා ඒ දෙන්න එකතු වෙලා නැන්දම්මව මරමු ඊට පස්සේ ඉතින් මේ හැම කරදරයක්ම ඉවරයි කියලා. කිරන් නම් මුලින්ම මේ වැඩේට බය වෙනවා. හැබැයි ෂයිනියාට තේරුම් කරනවා නැන්දම් අවුරුදු 4ක ඉඳලා තමයි මෙහෙම ලෙඩ වෙලා ඉන්නේ. ඒ වගේ කෙනෙක් එකපාරටම මැරුණට කවුරුත් සැක හිතන්නේ නැති වෙයි කියලා. අන්තිමටදී ෂයිනි මේ තරම්ම බල කරපු හින්දා කිරන් කැමති වෙනවා ඒවැඩේට උදව් කරන්න. ඊළඟට දෙන්න හිමීට යනවා නැන්දම්ම ඉන්න රූම් එකට. ඒ වෙද්දී එයාට හොඳටම නිින්ද ගිහිල්ලා. හැබැයි ෂයිනි තෙදර එදි ගෑල්ලක් අරගෙන එන්නම් කියලා එතනින් ගියාට පස්සේ නැන්දට හැරෙනවා. එයා කිරන්ව දැක්කට පස්සේ හොඳටම බය වෙනවා. හැබැයි ඉතින් එයාට කතා කරගන්න තරම් ශක්තියක් නැහැ. දැන් ෂයිනි රෙදි කෑල්ලකුත් අරගෙන ආපහු ආවට පස්සේ ඒක අර නැන්දම්මගේ බෙල්ල වටේ ඔතලා දෙන්න එකතු වෙලා හුස්ම හිර කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ මේකේ වේදනාවටම අර නැන්දම්මගේ ඇස් වලින් කඳුළු බින්දුත් කඩනවා. ඒත් දෙන්න කිසිම කරුණාවක් නැතුව එයාව මරලා දාලම තමයි වැඩේ නතර කරන්නේ. ඊට පස්සේ ආයෙත් මෙයාලා එයාලගේ රූම් එකට යනවා. මොනවා වුණත් දැන් දෙන්න ටිකක් බයෙන් වගේ තමයි ඉන්නේ. හැබැයි ඉතින් තිබ්බ එකම කරදරේ නැති වුණා කියලා ෂයිනිගේ හිතේ පොඩි සතරකුත් තියෙනවා. ඉතින් ටික වෙලාවක් මෙහෙම ඉද්දි මෙයාලට දැන් සැකයි ඇත්තරම නැන්දම්ම මැරුණමද කියලා. තිබ්බ සැකේට යාලා ආයෙත් මේක පරීක්ෂා කරන්න අර නැන්දම්මගේ රූම් එකට යනවා. ෂයිනි චෙක් කරලා බැලුවට පස්සේ එයා තහවුරු කරගන්නවා හුස්ම වැටෙන්නේ නැහැ කියලා. හැබැයි එකපාරටම යාලාට බෙල්ල මිරිකපු රෙදි කෑල්ල මෙයාට මතක් වෙනවා. ඒක දැන් බෙල්ල වැටේ නැහැ. දැන් මෙයාලා හොඳටම කන්ෆියුස් වෙලා හැමතැනම රෙදි කෑල්ල හොයනවා. ඊළඟට ෂයිනි කිරන්ට ආයෙත් එයාගේ රූම් එකට යන්න කියලා එයා බාත්รูම් එකට යනවා රෙදි කෑල්ල එතනටවත් අරගෙන ගිහිල්ලාද කියලා බලන්න. හැබැයි බාත්รูම් එකෙත් රෙදි කෑල්ල තිබ්බේ නැහැ. මේ වෙලාවේ ෂයිනි කුට්ටි අච්චන්ගේ රූම් එකට ගිහිල්ලා බලද්දී එයාත් හොඳටම නිදි. ඒ කියන්නේ එයාත් මේක දැනගන්න විදියක් නැහැ. දැන් කිරන්ටත් ගොඩක් බයයි මොකක්ද මේ වෙන්නේ කියලා. කොහොමද තිබ්බ සැකේටම ෂයිනි ආයෙත් චෙක් කරලා බලන්න කියලා නැන්දම්මගේ රූම් එකට එනවා. ඒ වෙලාවෙ නා රෙදි කෑල්ල ඇඳහා පැත්තේ බිම වැල්ලා තිබිලා මෙයාට හම්බ වෙනවා. පස්සේ තමයි ඉතින් දෙන්නගේ හිතේ තිබ්බ බය අඩු වෙන්නේ. දැන් හැම ප්‍රශ්නයක්ම ඉවරයි කියලා හිතාගෙන දෙන්න ආයෙත් රොමැන්ටික් වෙන්න පටන් ගන්නවා. මේ අතර අපිට පෙන්නනවා කිරන්ගේ යාළුවත් කිරන් එනකල් කියලා තාමත් මග බලාගෙන ඉන්න විදිය. ඉතින් ඔන්න ටික වෙලාවකට පස්සේ කොල්ල වැඩේ ඉවර කරලා ආපහු ගෙදරින් යන්න තමයි හදන්නේ. හැබැයි පිටිපස්සේ තියෙන දොර ළඟට ගිහිල්ලා බලද්දි ඒක ලොක් කළා. කුට්ටි අච්චම් වෙන්නේ නැති එක ලොක් කරේ කියලා හිතාගෙන දෙන්න ඊළඟට ගෙදර ඉස්සරහ දොර ළඟට යනවා. වැඩේ කියන්නේ දැන් ඒකටත් ඉබ්බෙක් දාලා. මේ ගැන දෙන්නට ගොඩක් පුදුමයි. මොකද වෙනදාට ඒ විදිහට දොරවල් වලට ඉබ්බ දාන්න නැහැ. මේ වෙලාවේ ගෙදර කරන්ට් එක තිබ්බෙත් නැති හින්දා ෂයිනි ටිප් ස්විච් එකත් චෙක් කරලා බලනවා. ඒකේ ෆියුස් එක කවුරු හරි ගලවලා. දැන් ඉතින් දෙපැත්තම දොරවල් ලොක් කරලා හින්දා කිරන්ට එළියට යන්න විදිහක් නැහැ. මොකද වෙනදාට දොරේ යතුරු තියෙන දන දැන් යතුරු දෙකක් නැහැ. මේ වෙලාවේ කිරන් හොඳටම බය වෙලා ෂයිනිගෙන් අහනවා කවුද මේ වගේ දෙයක් කරේ කියලා. ඒත් ෂයිනි එයාට කියනවා කලබල වෙන්න එපා එළියට යන්න විදිහක් හොයාගමු කියලා. මෙයාලා කුට්ටි චායන්ව මේ වැඩේට සැක කරේ නැහැ. මොකද ෂයිනි කියනවා එයාගේ ඇස් කම්පේන් නැති හින්දා මේ වගේ දෙයක් කරන්න ශක්තියක් එයාට නැහැ කියලා.
මෙයාලට මේ වෙලාවේ එක පාටම ගෙදර උඩ කාමරයකින් සද්දයක් ඇහෙනවා. දෙන්න ඉක්මනට මේක චෙක් කරලා බලන්න ඒ පැත්තට යනවා. හැබැයි උඩ දොර ලාවට වහලා තියෙන්නේ කියලා ෂයිනි දැනගෙන හිටියේ නැහැ. එයා හිමීට හිමීට පඩිවල දෙකේ උඩට නගින්න හදද්දී අර දොර එක පාටම වැහිලා ෂයිනි පඩිවලෙන් පහලට ඇදගෙන වැටෙනවා. මේකෙන් මෙයාට හොඳටම තුවාල වෙනවා. ඒත් එක්කම පඩිපල යට හැංගිලා හිටපු කවුරු හරි කෙනෙක් කිරන්ගේ කකුලටත් යකඩකින් ගහනවා. මේකෙන් එයාගේ කකුලත් හොඳටම තුවාල වෙලා බිමට ඇදගෙන වැටෙනවා. හැබැයි තාමත් දෙන්නම දන්නේ නැහැ කවුද මේ වගේ දෙයක් කරේ කියලා. ඒත් අපට පෙන්නනවා ඇත්තටම කුට්ටියච්චන් තමයි මේ වැඩේ කරන්නේ. එයා කොහොම හරි මේ දෙන්නගේ සම්බන්ධය ගැනයි දෙන්න එකතු වෙලා කරපු දේ ගැනයි දැනගෙන. ඊළඟට අපට පෙන්නනවා ටික වෙලාවකට කලින් මේ ගෙදර වුණ සිද්ධිය. කලින් ෂයිනි කිරන් එක්ක එකතු වෙලා නැන්දම්මාව මරපු වෙලාවේ කුට්ටි ඡායනුත් හිණෙන් බය වෙලා හැරෙනවා. එයා වතුර ටිකක් බොන්න කියලා හිතාගෙන තමයි එළියට එන්නේ. දෙන්න නැන්දම්මාව මරලා රූම් එකෙන් එළියට යද්දී කුට්ටි ඡායනුත් නිකමට වගේ එයාගේ බිරිඳව බලන්න රූම් එකට එනවා. එතකොට තමයි එයා දැනගන්නේ එයාගේ බිරිඳ මැරිලා කියලා. මේ වෙලාවේ බිරිඳගේ බෙල්ල වටේ ඔතලා තිබ්බ රෙදි කෑල්ලත් මෙයාට හම්බ වුණා. ඒකයි දෙන්න ආයෙත් කාමරයට ඇවිල්ලා බලද්දී අර රෙදි කෑල්ල පේන්න තිබ්බේ නැත්තේ. ඒ වෙලාවේ කුට්ටි ඇච්චන් මේ දෙන්න කතා කරපු හැම දෙයක්ම අහගෙන හිටියා. ඒකයි දෙන්න රූම් එකෙන් යන කල් ඉඳලා එයාලට සැකයක් ඇති වෙන්නේ නැති විදිහට ආයෙත් රෙදි කෑල්ල කාමරයේ බිමට දාලා එයා එයාගේ කාමරයට ගිහිල්ලා බොරුවට නිදි වගේ හිටියේ. ඉතින් තමන්ගේ බිරිඳට කරපු දේ ගැන හිතලා දැන් කුට්ටි ඇච්චන් හොඳටම අඬනවා. දැන් අර වෙලාවේ රොමැන්ටික් වෙද්දී එයා මේ ගැන කියන්න එයාගේ පුතාටත් කෝල් කරනවා. ඒත් කුට්ටි ඇච්චන් මේ සිද්ධිය ගැන පුතාට කිව්වේ නැහැ. එයා හිතුවේ මේ කරපු දේ වෙනුවෙන් දෙන්නට මතක හිටින පාඩමක් උගන්වන්න ඕනේ කියලා. කුට්ටි ඇච්චන් පුතා අතින් කිව්වේ මොන වැඩේ තිබ්බත් හෙට උදේ වෙද්දී ඔයා ගෙදර එන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි මෙයා කිරන් යන්න කලින් ගෙදර දෙපැත්තෙන්ම දොරවල් ලොක් කරන්නේ. ඉතින් ආයෙත් වර්තමාන සිද්ධිය පෙන්නද්දී දෙන්න තාමත් දන්නේ නැහැ කුට්ටි ඇච්චන් තමයි මේ වැඩේ කරේ කියලා. දැන් දෙන්නට ගොඩක් තුවාලයි. මෙයාලට තිබ්බ සැකේටම ආයෙත් ගිහිලා කුට්ටි ඇච්චන්ගේ රූම් එකේ බලනවා. හැබැයි මේ පාර නම් එයා රූම් එකේ හිටියේ නැහැ. ඒකෙන් තමයි දෙන්න දැනගන්නේ මේක කුට්ටි ඇච්චන් කරපු වැඩක් කියලා. දැන් ෂයිනි කිරන්ට කියනවා කුට්ටි ඇච්චන් ඕනම කලුවරක මේ ගෙදර හැම මුල්ලක් නෑරම දන්නවා කියලා. මේකත් එක්ක කිරන්ගේ බය තවත් වැඩි වෙනවා. එයා ෂයිනිට කියනවා කොහොම හරි යාට ගෙදරින් එළියට පැන ගන්න ක්‍රමයක් කියන්න කියලා. හැබැයි ෂයිනි කියනවා ඔයා එළියට ගියා කියලා දැන් බේරුමක් නැති වෙයි. කුට්ටි ඇච්චන් හැමදාම දන්න හින්දා ඉස්සල්ලාම එයා ගැන බලලා ඉන්න වෙනවා කියලා. ඒ කියන්නේ දැන් දෙන්න හදන්නේ කුට්ටි ඇච්චන්වත් මරලා දාන්න. එයාට ගොඩක් වයසින්ද ෂයිනි හිතනවා මේක දෙන්නට එකතු වෙලා ලේසියෙන්ම කරන්න පුළුවන් කියලා. ඒත් එකම දවසේ නැන්දයි මාමයි දෙන්නම මැරුවොත් ඒකෙන් ලේසියෙන්ම යාලව අහුවෙයි කියලා තමයි කිරන් කියන්නේ. පස්සේ ෂයිනි ටිකක් කල්පනා කරලා කියනවා නැන්දම්ම මැරුණාට පස්සේ ඒකේ දුකට මාමණ්ඩිත් සිය දිනසා ගත්තා වගේ පේන්න වැඩේ කරමු එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. මේ හැම කතාවක්ම කුට්ටි ඇච්චන් හැංගිලා අහගෙන හිටියා. හැබැයි අර දෙන්න අයව හොයන අතරේදී කුට්ටි ඇච්චන් සුදු පාට ඇඳුම් වගේකුත් අරගෙන එයාගේ බිනද මැරලා ඉන්න රූම් එකට යනවා. එයා ගොඩක් දුකෙන් අඬ අඬා මාර සුදු ඇඳුම් වලින් බිරිඳගේ මිනිය සරසනවා. මේ අතරේ අර දෙන්න දැන් කුට්ටි ඇච්චන්ව හොයාගෙන එයාගේ නිදන කාමරයට එනවා. එතන එක ලාම්පුවක් පත්තු කරලා කුට්ටි ඇච්චන්නම් පේන්න හිටියේ නැහැ. ෂයිනි කාමරය ඇතුළ හොඳට බලන්න හිතාගෙන අර ලාම්පුවත් අතර ගන්නවා. ඒත් එක්කම අපට පෙන්නනවා මේ වෙද්දි ලාම්පුවේ හැම තැනකටම ලාමු තෙල් හලලා ගියා. එකපාරට මේ ලාමු තෙල් වලට ගිනි අරගෙන ඒක පුපුරලා යනවා. මේකෙන් මෙයාගේ අතත් පිච්චිලා ගොඩක් තුවාල වෙනවා. පස්සේ කිරන් තමයි පිච්චුණු දඟ වලට ක්‍රීම් එකක් ගාලා තුවාලෙට රෙදි කෑල්ලක් බඳින්නේ. ටික වෙලාවකින් මෙයාලා ආයෙත් කුට්ටි ඇච්චන්ව හොයාගෙන නැන්දම්මගේ රූම් එකට එනවා. හැබැයි ඒ වෙද්දී එයා අර මිනිය සරසලා එදෙනින් ගිහිල්ලා. කලින් වුණ සිද්ධියයි මේකයි දැක්කට පස්සේ ෂයිනිර කුට්ටි ඇච්චන් එක්ක ගොඩක් තරහයි. මේ වෙලාවේ කොහොම හරි කුට්ටි ඇච්චන් මෙයාලට පේන්නම සාලෙන් ඇවිදගෙන යන විදිය අපට වෙන්නනවා. පස්සේ දෙන්නත් ඒ පස්සෙන් එන කාලේ ඉඳලා එයා කරන්නේ පොල් ගෙඩි වගේක් අරගෙන මේ දෙන්නට දමලා ගන්නවා. එක වෙලාවකදී කුට්ටි ඇච්චන්ව අහුණු හින්දා කිරන් එයාගේ බෙල්ල මෙරිකලා මරන්න තමයි හදන්නේ. දැන් කුට්ටි ඇච්චන් කරන්නේ බිත්තියට කකුලක් තියලා කිරන්ව පිටිපස්සට තල්ලු කරලා වට්ටනවා. ඒකෙන් පිටිපස්සෙ තිබ්බ උලක ඇනලා කිරන්ටත් හොඳටම තුවාල වෙනවා. දැන් ඉතින් ආයෙත් දෙන්නගේ තුවාල වැඩි වෙලා දෙන්නම බිම වැටිලා. ඒ අතරේ කුට්ටි ඇච්චන් එතනින් පැන ගන්නවා. ටික වෙලාවකට පස්සේ මෙයා කිරන්ගේ පිටිපස්සෙන් ඇවිල්ලා යකඩකින් ඔලුවට ගහන්න හදද්දී එයාටත් පිටිපස්සෙන් හිටපු ෂයිනි මේක දැකලා යකඩ පෑන්නක් අරගෙන කුට්ටි ඇච්චන්ගේ ඔලුවට ගහනවා. පස්සේ මිනිහව පුච්චන්න භූමිතල් එකක් කිරන්ට ගේන්න කියලා ෂයිනි කුට්ටි ඇච්චන්ගේ කකුලෙන් අදගෙන අරගෙන යනවා. හැබැයි ආයෙත් හිතට ශක්තිය අරගෙන කුට්ටි ඇච්චන් ෂයිනිව දොරක වද්දලා එතනින් බේරෙනවා. ඊට පස්සේ ෂයිනි කෑ ගහලා කියනවා උඹ කොහෙ හිටියත් එළියට ගන්න විදිය මම දන්නවා. ඒකින්ද ටික වෙලාවකට විතරක් කොහොම හැංගිලා ඉඳපන් කියලා. එයා කරන්න හදන්නේ නැන්දම්මගේ මිනියට භූමිතල් දාලා පුච්චන්න. හැබැයි මේක දැනගත්තට පස්සේ කුට්ටි ඇච්චන් එළියට එනවා. මොකද මොනවා වුණත් එයා එයාගේ බිරිඳගේ මිනියට ඒ වගේ දෙයක් කරනවට කැමති නැහැ. මේ වෙලාවේ කුට්ටි ඇච්චන්ව අහුණු හින්දා දෙන්න එකතු වෙලා කුට්ටි ඇච්චන්ට හොඳටම ගහලා පිටර නියනගෙනුත් අනිනවා. ඒත් එයාගේ හිතේ ශක්තිය නම් ඒකෙන් නැති වුණ නැහැ.
කුට්ටියච්ච නායෙත් දෙන්නටම ගහලා දෙනින් පැන ගන්නවා. හැබැයි ඊළඟට මෙයා කරන්නේ ඉක්මනටම පොලිසියට කෝල් කරලා මේ ගැන කියන එක. ටික වෙලාවකට පස්සේ ෂයිනි කැත්තකුත් අරගෙන රූම් එකට ගිහිල්ලා බලද්දි එතන ෆෝන් එක තිබ්බ හින්දා එයා දැනගන්නවා එයා පොලිසියට කෝල් කරලා කියලා. ඊට පස්සේ ආ කිරණ්ඩ කියනවා පොලිසිය මෙහෙට එන්න හරියටම පැයක් විතර යයි ඊට කලින් කොහම හරි නාගියව ඉවරයක් කරන්න ඕන කියලා. මේ වෙද්දි කොහම හරි දෙන්නටම ගොඩක් අමාරු හින්දා කිරණ් එයාගේ යාළුවට කෝල් කරලා මේ ගැන කියනවා. ඊට පස්සේ යාළුවා පුළුවන් තරම් ඉක්මනටම ගෙදර ළඟට එනවා. හැබැයි දොරවල් දෙපැත්තෙන්ම ලොක් කරලා තිබ්බ හින්දා ගහක් දිගේ වහලට ගොඩ වෙලා වහලෙන් තමයි එයා ගේ ඇතුළට එන්නේ. වෙච්ච සිද්ධිය මුලින්දලම කිව්වට පස්සේ ජෙරනුත් කැත්තක් කිල්ලගෙන කුට්ටියච්චන්න හොයන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවේ ඇතුළ කුට්ටියච්චන් ඒකටත් ලෑස්ති වෙලා ඉන්නේ. එකපාරටම බිම දාලා තිබ්බ ග්‍රේස් වගේ එකට ලිස්සලා ගිහිල්ලා ජෙරින්ගේ කකුල උලක වදිනවා. පස්සේ කුට්ටියච්චන් උතනට ඇවිල්ලා යකඩගෙන් ගහලා යාව මරලම දානවා. මේකත් එක්ක ෂයිනිට තේරෙනවා මෙතනින් බේරෙන්න වෙන ක්‍රමයක් දැන් හොයාගන්න ඕනේ කියලා. එයා හිමීට අතරින් ගිහිල්ලා ගෙදර වැඩට එනාර රෙජී කියන කෙනාට කෝල් එකක් ගන්නවා. එයා කියනවා ගෙදරට හොරු සැට්ටයක් පැනලා වගේ තාත්තත් කෑ ගහනවා ඇහුණා. එයත් කාමරය ඇතුළේ දොර වහගෙන ඉන්න හින්දා ඉක්මනට එයාගේ හස්බන්ඩට කෝල් කරලා මේ ගැන කියන්න කියලා. ෂයිනි මෙහෙම දෙයක් කරේ කිරණ් අයියාගේ යාළුවාවයි මේ වැඩේට මාට්ටු කරලා මේකෙන් කොහොම හරි බේරෙන්න කියලා හිතාගෙන. හැබැයි ඉතින් කිරණ්ටත් මේ කෝල් එක ඇහුණා. එයා ගණිකාව කියලා ෂයිනිට බැනලා දැන් මේ වැඩේට යාවහු කරන්න හදනවා කියලා දෙන්න බිම පෙරලගෙන හොඳටම ගහ ගන්නවා. ඒ අතර අපට පෙන්නනවා කුට්ටියච්චන් ඉටිපන්දමකුත් අරගෙන එයාගේ බිනද ඉන්න රූම් එකට එනවා. දැන් කිරණ් ෂයිනිට ගැහුවේ හින්දා එයාගේ සිහිය නැති වෙලා බිමට අදගෙන වැඩිලා. පස්සේ හැබැයි එයා කුට්ටියච්චන්ව හොයන්න යද්දි කුට්ටියච්චන් හැංගිලා ඉඳලා කිරණ්ට ඔළුවට පාරක් ගහලා බිමට වටනවා. මේ වෙද්දි කොහොම හරි එළියෙන්වත් ළඟයි. ඒ හින්දා මෙයා ඊළඟට හංගලා තිබ්බ යතුරත් අරගෙන යනවා ගෙදර ඉස්සරහා දොර ළඟට. කුට්ටියච්චන් දොර අරිද්දිම වෙලාවට පොලිසියත් එතනට එනවා. ඊළඟට අපිට පෙන්වන්නේ පොලිසිය කට්ටිය ඇවිල්ලා තුවාල වෙලා ඉන්න ෂයිනිවයි කිරණ්වයි ඇම්බියුලන්ස් වලට දාගන්න විදිය. අන්තිමට කුට්ටියච්චන් අරගෙන යද්දි එයාගේ පුතත් එනවා. එයාට හිතාගන්න බෑ මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. කුට්ටියච්චන් පුතාට කියන්නේ පුතේ අම්මාව හොඳට බලාගන්න අනිත් කට්ටිය උඩ ඉන්න දෙවියෝ බලාගනි කියලා. පුතා ඉක්මනටම අම්මා හිටපු රූම් එකට ගිහිල්ලා බලද්දි එයා මේ වෙද්දිත් මැරලා කියලා දකිනවා. ඒ වගේම කුට්ටියච්චන් අම්මාව සුදු රෙදි වලින් ලස්සන්ට සරසලා එයා ළඟින් ඉටිපන්දමකුත් පත්තු කළා. ඉතින් යාළුවනේ අන්තිමට මට ඔයාලට කියන්න තියෙන්නේ මිනිස්සු විදියට අපි හැමෝම වයසට යනවා ලෙඩ වෙනවා කියලා අමතක කරන්න එපා. අපිව දෙමාපිය පොඩි කාලේ ඉඳන් බලාගත්තු වගේම එයාලා වයසට ගියපුවාම බලාගන්න එක අපේ යුතුකමක්. ඒ වගේ අම්මද නැන්දම්මද නැත්තම් වෙන කෙනෙක්ද කියලා වර්ග කරන්න යන්න එපා. ඉතින් අවසාන වශයෙන් වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි තාමත් මගේ channel එක subscribe කරලා නැති කවුරු හරි ඉන්නවා නම් දැම subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි ඊළඟ review එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.